අන්ත නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වන්නේ මිලිමීටර 162.5ක් ලෙසයි. කළුතර වලල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර 112.5ක් ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබුණා. හොරණ ප්‍රදේශයටද මිලිමීටර 111.5ක් ඉක්ම වූ වැසි ඇදහැලුණු අතර ගාල්ල නිලුව ප්‍රදේශයටද මිලිමීටර 109 ඉක්ම වූ තද වැසි ඇති වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. බස්නාහිර සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල මාතර මන්නාරම හා මුලතිහු දිස්ත්‍රික්කවලත් අද දිනේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ දැනට ලංකාවට ඉහළ වායුගෝලයේ තුල ස්ථානගත වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වයටදී දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනක් තියෙනවා. ඉතා කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. తాවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇති වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. වැසි තත්ත්වයේ ඉදිරි දින කීපය තුළ ඇති වෙන ලකුණු තමයි විශ්ලේෂණවල පෙන්නුම් කරන්නේ. මේ අතර අද උදෑසන කොළඹ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමග මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වී තිබුණා. කොරණ ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාපතනයත් සමග රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගය හොරණ කුලපන ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැරෙන අධික වර්ෂාපතනය හේතුවෙන් යටලමත්ත මාමනදුල පිටාරයාමෙන් මාපලගම ගාල්ල ප්‍රධාන මාර්ගය යටලමත්ත හන්දියෙන් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අධික වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 4ක් සඳහා නායෑමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නාගොඩ, නියාගම හා එල්පිටිය ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට හා මාතර දිස්ත්‍රික්කයේ පිටපැත්තර ප්‍රදේශයේත් නායෑමේ අවධානමක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.